ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. මේ ඔබට ටික ෆිල් කරාද? නෑ අනේ මට කම්මැලි හිතුණා මම උනේ පස්සේ කරන්න තිබ්බා. ආ මේ සෙල්මා ප්‍රියානි අද මේ හෙඩ් ඔෆිස් එකෙන් ඕගනයිස් කරන ඇටැක් ෂෝ එක. ඒක නිසා ඕගොල්ලෝ අද ඉක්මනට ගෙදර ගිහිල්ලා මේ ෂෝ එක පටන් ගන්න කලින් ග්‍රවුන්ඩ් එකට එන්න ඕනේ. හොඳේ. මේ සංකි මොකද්ද ඒ ග්‍රවුන්ඩ් එකේ නම? මම මට මතක නෑ. ආ මේ වනාතේ ආදර්ශ පාසලේ ග්‍රවුන්ඩ් එක අනේ. ආ හරි අපි වෙලාවට එතනට එන්නම්කෝ. මේ මොකද්ද ප්ලේ කරන බෑන්ඩ් එකේ නම? එකක් නෙවෙයි අනේ දෙකක්ම ප්ලේ කරනවා. ඉතින් තකට තක. මේ එකක් කිව්වේ කැන්ඩි බීච් බොයිස් අනිත් එක මේ හලාවත චිලව්. හලාවත රිලව්? හලාවත රිලව් නෙවෙයි අනේ හලාවත චිලව්. හලාවත චිලව්. හලාවත චිලව්. ඒ කියන්නේ දෙකම එකයිනේ. දෙකම එකක් වෙන්නේ කොහොමද අනේ? කැන්ඩි බීච් බොයිස් හලාවත චිලව්. යෝ මේ මට ඕගලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාවක් නැහැ. එහෙනම් ඕගොල්ලෝ වෙලාවට එන්න. මේ ඔය ඇටැක් ෂෝ එක යන අතරවාරේ රෑ 12 විතර පහ වෙනකොට මේ අපේ බොස්ට හොඳ හොඳ සෙල්ලම් පෙන්නයිනේ. ඒව ඇටැක් ෂෝ නෙමේ යන්නේ රොමෑන්ටික් ෂෝ. ඔයාටත් ඕන් නැති දේවල් නේ අනුන්ගේ මගුල්මයි හොයන්නේ. අනුන්ගේ කොහෙද මේ බොස් අපේනේ. ඇත්තම සර් දැන් මොකද්ද ඔය ෂෝ එකේ අරමුණ? යකෝ අපේ මේ ඔෆිස් එකේ ෆන්ඩ් රේසින් ප්‍රොජෙක්ට් එකටනේ. ඒ මේ මරු ඇටැක් ෂෝ එකක් තියෙනේ කලේ ඈ. ඒදී ඒ වුණාට සර් ඉතින් අපේ කාලේ බෑන්ඩ් ගහනවා වගේ නෙමෙයි දැන් කාලේ බෑන්ඩ් ගහනකොට සිය තැනක සිය පාරක් බෑන්ඩ් එක ගැහුවත් ඇහෙන්නේ එකම සද්දේ. වෙනසක් නැහැ. රියට හරි අරියට හරි. ආ මේ ඉගෙනේ මොකද මේ අපේ කාලේ ගහනකොට වගේ කියලා කතාව කිව්වේ මේ කලේ ඒ කාලේ බෑන්ඩ් ගැහුවද? නැතුව ගැහුවා. හරි බෑන්ඩ් කිව්වද එනවා. සර්ට කියන්නේ සර් දැන් අපේ පන්තියේ ඉස්කෝලේ පන්තියේ කට්ටිය එකතු වෙලා බෑන්ඩයක් හැදුවා අපි. හරි අපි ඉතින් බෑන්ඩ් ගහමු තිකනවා. මේ දවස්වල ෂෝ ගණනාවක් කරා. මම තමයි ඔක්ටෝපැඩ් ගැවිත්. ආ හරි. ගෙලත් තිසේ ඔක්ටෝපැඩ් එක ඇහිලට. ඒ කියන්නේ උඹලා ඒ කාලේ ඉස්කෝලේ කට් කළා මේ දිගටම බෑන්ඩ් ගැහුවා. හරි හිතා ගන්න පුළුවන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. හැමදාම මේ එකම තැනදී ඉයලා යමක් නැහැ. ඔක්ටෝපැඩ් තමයි. ඇයි සර් දැන් ඔය මයිකල් ජැක්සන් පුංචි බට්ටා කාලේ පිටරට තිබුණානේ සර් මේ සංගීත කණ්ඩායමක් මේ ෆේමස් ෆයිව් කියලා. දැන් උනුත් ඉස්කෝල කට් කරලා බෑන්ඩ් ගහන්න පුරුදු වෙච්ච උන් තමයි. උන් ලස්සනට ගෑව්වේ. දැන් පිටරට උන්ට හොඳයි. අපි වැඩේ කරොත් තමයි නරක. කාලේ ෆේමස් ෆයිව් නෙමෙයි බං. ෆේමස් ෆයිව් කියන්නේ අර ජනප්‍රිය රමා රහස් පරීක්ෂක කතාපොත් මාලාවන්නේ බං. ෆේමස් ෆයිව් නෙමෙයි ඒ උඹ කියන එක ඔය ජැක්සන් ෆයිව්. සමහරවිට සර් පොඩ්ඩක් පැටලුණා. ජැක්සන් ෆයිව්. හැබැයි ඉතින් මවුස් පෑඩ් එක උඩින් හරියට කම්පියුටරේ මවුස් එක තියාගන්න බැරි උඹ මේ ඔක්ටෝපැඩ් ගැහුවයි කියහම මට හරි සන්තෝසයි. උඹට කියන්න කලේ ඔය ඒ කාලේ මේ ඉස්කෝල වලින් පටන් ගත්ත බෑන්ඩ් පස්සේ කාලේ ගොඩක් ජනප්‍රිය වුණානේ. ඔය ඉස්කෝලේ නම අල්ලලා තමයි ඒගොල්ලෝ බෑන්ඩ් වල නම දාලා තියෙන්නේ. ඒතෝ උදාහරණයක් විදිහට මේරියන්සුත් ඒ වගේනේ. අපේ බෑන්ඩ් එකේ නම සර් අපි ඒ විදිහටම තමයි දැම්මේ. සර්ට කියන්න දැන් මම උසස් පෙළ කරන්න ගිය ඉස්කෝලේ නම තමයි සර් චූලාභය මධ්‍ය මහාවිද්‍යාලේ. අපි නම දැම්ම බෑන්ඩ් එකට චූලියන්ස් කියලා. චූලියන්ස්. මොකද්ද? චූලියන්ස්. ආ දැන් ඒතර චූලියන්ස්ලා ඒ කාලේ මේ ෂෝස් ගැහුවද මං? අනේ පලයන් කාලේ උඹලා ගැහුවේ බත් පැකට් එකටයි වතුර බෝතලෙටයිනේ මං දැන්නේ නැත් උඹලගේ ගැහින්. ආබරු කියන්න ඕනේ නැස අපිනම් ෂෝස් 6කට තමයි සෙල්ලම් කරේ. ඒ 6න් 5ක්ම සෙල්ලම් කරේ අඳගොළු බිහිරි විද්‍යාලවල උත්සවවලට. ආ හොඳයි ඒ ස්කූල් වල ගහපික හොඳයි. මොකද ඉතින් උඹලා මේ සින්දු කිව්වත් ඔක්ටෝපඩ් ගැහුවත් මොනවා ගැහුවත් ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ. ඒ මිනිස්සු ඔහේ බලන් ඉඳි එච්චර තමයි. අඳගොළු බිහිරි පාසලනේ. කොමාරි සර් අපි ඒ ෂෝ වලට අමතරව එකම එක ෂෝ එකයි කරේ. කොමාරි එතෙන්දි පොඩි ප්‍රශ්නයක් වෙලා සර් නායකයාට පාඩමක් උගන්වන්න කියලා අපි කට්ටියම මේ ගෲප් එකෙන් අයින් වුණා. ආ දැන් ඒ කණ්ඩායමේ නායකයා කොබන්ද? එහා දැන් ඇමරිකාවේ හොඳ ප්‍රසිද්ධ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නායකයෙක්. අම්මා ජම්මු තමයි මිනිහට දැන් සරුයි. ආ බලන් ඔය බලන් උඹලා නායකයාට පාඩමක් උගන්වන්න ගිහලා උඹලා තාම හිටපු තැන. නායකයා කොහෙද බලන් ඇමරිකාවේ බෑන්ඩ් එක ඌ නායකයා. උඹලා එක තැන. යක්කෝ උඹලා දේශපාලඥයන්ට කොහොම හරි හේතු වෙලා ටික කාලයක් උන් දිනනකම් ඔය වැඩේ කරගෙන ගියා නම් අන්තිමට දිනුවට පස්සේ උඹලට එක්කෝ මේ සංස්ථාවක සභාපතිකම නැත්තම් කලා මණ්ඩලයක උපදේශක තනතුරක්. යක්කෝ නැත්තම් ලේකම් තනතුරක් හරි ගන්න ඕනේ කොහරි. උඹලා වගේ
jabu dawai. Sir, atawai, sir, homo kini kota mati deno a, ai sariya bandi kapatang gane. Nda, mini bandi kapatang gane. Ita kali yamang ape attack show ke balan, last dia nge. Attack show, balung, balung, balung. Amma pa mouse pad me, gano ambra, cutting pad gano pinan, cutting. Weo pislantaya. Ada attack show ikhedi mata me group ekak ekka sing karanne chance ekak aran denoy kiyala boss poron duna. Mam me ekata honda sinduwak kane thoranne. Mokadda mokadda me sindu kiyanne ada show ekedi oya? Oyata pissuda sankalpana oya hadanne ratchara senaga medde ape office ekame vihiluwata lak karannada? Aa, ai? Priyani hithagene inne mata bahai kiyalada? Me nayata gahala polpitta waradda ganne pa. Me yani polpitta ne mane poll. Aa. Ei polpit tengi hau hama nain te badik net te wadik ape param parave aye sanggi te te boho me ledi aye opel dan na doi attack show vel mula rambe une ape family ke truk meme ape aji na ne ape aji tamai oi attack show patang gatte eke ane meme attack show vel pia mage aji attack show vel pia ko dan ogolong ge aji ne hari ehe mo kohoma hari una ge muka hena mawa wenne pe pia kohoma da aji wenne aji mo kopi rumi kene te Hari-hari sanggih, apa yang inasan netu? Eka unek kok, mesti kila kian duku. Eh, nang kok, mesti unek kila hagan duku. Apa aja sih ya inno ane? Ini na, ini dawas le ini attack kiki emang. Apa yang kita ready pura mau attack kiki tiba nih kita sindu dah hagan. Eka unek mana kita terun naya sanggih. Mekane, then apa sih ya ready pura mau asa English classic sindu hane? Karena Elvis Presley, Abba Abba Eva gaya gitu sindu hane. Eun ada me apa? Aji nona deh ya hat pasu minas deh valvel tak tamai kemati, ya kemati regi sindu han. Abba neve ya ne, Abba. Abba hari muka hari ya ne, deh ngape sih ya, dawes pura amu deh, indang classic sindu dage ne inne. Single awu dakari muka kari niwadu gara pi gedere inna ne, apitak kanak kayla inna ne, muka didi natalal sindu mai dawes pura amu dage na han inne. Sangke me awu dukale teh ya ne natal sindu han ne. Apa sih ya teh Inggris itu erin, naya ani, itu ni ada tuh orang kan, bayam ini monod play bandnya kira. Apa sih attack kita kita classic English songs play kerena, apa aja reggae songs play kerena? Reggae sindu kiri aja, me monod Bob Marley nih reggae sindu tu. Ayo me Bob Marley nih, me ane Bob Marley. Hari hari monod Marley hari kapan nih? Tapi sangke orang kian tu, kalau golongan family attack show kita itu pas muka dulu nih. Iting apa aja sih ya, denna depatet velai ini, gini tarang kita sindu deh ana. Orang no oke deh tamai kia, ane attack show velo mula aram be kia lah. Me sangkal pun a? Atre mau gulung ya aja deh sih, deh wena weda tibi laman edda nih, ya tarang kita mimin ada sindu ana erenne. Aha, wena weda kerela tiye nih, iting oya sindu aha, ya tali deh tamai. Kotim mau kiu tapi siya, me mana ada bulat kotan net, oya sindu aha gina sindu thale ter. Itu kita tapi aji me piti halan ne piti kotan net, titi mau ya regge sindu aha gina tau? Me an niya me attack show. Tahu kan ada net attack nang ya attack kita ngai. Weo pislan taya. Kodima. Manager mahatya, arah manager mahatya arah gehuwa kiuwe ban keruwa, ane kare, epau naik kiuwe sih dia, ek hari ada kiuwe nae. Jambu tamai orang ke dia, ek ane umbe, api kata aye noa, tetang kita mau tera hari ni dera ni, ni aku. Ek itu mungkin jobbe kani manager mahatya. Oh iya, api dah noa ni be meter perdana jobbe ke ek ane ni, pensiyu, kira betul nae bang. Esok yang esit deh betul dewan mata kena kita tidak ya no, mahapudu mah dewan lu ni bang. Hari hari tinggal ya alangkaran apa kian dek wah kan dek. Bukan yang ke hece perdana berarti sama ini bang. Oh, esok yang sangi dah ni kerja, sejebat te. Saman. Sejebat te kau itu bang saman, sejebat saman kau itu bat te ni. Bukan hita aku payin ni tu kata aku kian dek dila. Esok yang sangi dah ni kerja, sejebat te amat deh pas sangga me. Tika bela kapi stage ke music gagah hai no kota, anna palle hai no lah amat deh pasang me leka mehem kan kan rapi kata anger no, atim pai kata kan me hemat kan no bang, bang no kota muka kan gala api dat bunda kata kan no. Itu kota me amat deh pasang me leka m sair lat bunda kata kan no. Datu we ugin berin na bela bang, u kata kan lah api dat bimota bahin de puluhan deh bela api dat ingkar anda tu na, sindu ke anda tu na.
ඌ මෙහෙම කරලා වද කරනවා කතා කරද මම මෙහෙම කරලා ඔක්ට වැද්දානවා ඌ මෙහෙම කරනවා මම මෙහෙම කරනවා ඉතින් බටික වෙලාවක් යනකොට අන්න සංගමයේ උනුයි ගමේ උනුයි හොන්තට ගහනවා පිටණිය මැද්දේ එකතු වෙලා කියලා වැඩක් නැහැ අපිටත් ඉතින් ඉන්න බෑනේ බං අපිත් කෙලහලහල පෙරේත ගමෙන් එදිහා බල දෙල්ල කරනවා ඔය කොහොම හරි සින්දු කියන්න ආපු හතරෙන් තුනක් වගේ ආවේ බං ස්ටේජ් එකේ වැටල්ලාගෙන බඩක ගසින්දු කියන්න හොන්තට සූහුරු වෙලා දැන් එතකොට මේ සර්ලට සප්පායම් වෙන්න බැරි වුණා ඉනාගෝ කියනකම් ඔහොම වැඩේ යනකොට අපිටත් සප්පායම් වාතනාව පෑදුනා ජම්බු තමයි ඒ කොහොමද අපි දිහාදී යු බැලුවා වගේ නිහල් නෙල්සන් මහත්තයාගේ සින්දු කියන්න කැමති ගමේ එකෙක් නැක්ක ස්ටේජ් එකට ඉතින් එහෙම ආවා කියලා මේ මැනේජර් මහත්තයලට පල්ලෙහාට බයින්න බෑනේ සින්දු ටික ගහන්න එපේ මේකනේ බං අර නිහල් නෙල්සන් මහත්තයාගේ තියනවානේ සින්දුවක් කාවඩි බයිලා කියලා අර දිගලට ගහන්නේ ගොඩක් වෙලා ගහන්නේ හරියටයි ඉතින් ඒ ගමේ ඉඳන් ආපු එක ආයේ සින්දුව ගහන්න පටන් ගන්නකොට දැන් ඒකේ තියෙනවනේ බං අර ඩ්‍රම් සෝලෝ එකක් ඔව් ඒක විනාඩි 20ක් විතර එක දිගට ටක 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 ඩ්‍රම් කාර්යය විතර ඩ්‍රම් ගහන්න ඕන අපි ඒ චාන්ස් එක අරගෙන හිමීට ඉස්සර ඇවිල්ලා පණියෙන් බහැලා ගිහිල්ලා කට්ටියත් එක්ක හොඳට සප්පායම් වුණා හරි ඩ්‍රම් සෝලෝ එක ගහලා ඉවර වෙන ජාමේ විනාඩි 20 ගියාට පස්සේ අපි හිමීට නැගලා සින්දුවට එකතු වුණා ජම්බු තමයි මැනේජර් මහත්තයා ඒ වැඩේ නම් කැත ඈ දැන් එතකොට බලන්න අර ඩ්‍රම් ගහපු එකට මොකුත් නැහැ බා මේකයි උනේ කරුණු තුනක් හින්දා මෙනිහා කලින්ම අපිට කිව්වා බොන්නේ නම් නැහැ පුතේ කියලා මොකද පළවෙනි කාරණේ තමයි බං ඒ අමාත්‍යප සංගමේ සභාපති තමයි මිනිහා අනිත් එක ෂෝ එක ඕගනයිස් කරේ මිනිහාමයි ඕකනේ කේස් එක දෙවෙනි කාරණේ තමයි බං ඒ මෑන්ගේ අම්මා මැරෙන ඊට ටික දවසකට කලින් අම්මා මැරෙන වෙලාවේ මුගෙන් පොරොන්දුක් අරන් තියනවා ආයේ ජීවිතේට බොනවතියා කටේවත් තියන්නේ නැහැ කියලා. පායේ කියන්නේ මිනිහා ඒ අනුවම ඉඳ ඇතිනේ. තුන්වෙනි හේතුව තමයි නියම හේතුව බං. මිනිහා ෂෝ එක පටන් ගන්න බෑ වාගේ ඉතර කලින් භාගයක් ඉතර ගහලා ඇවිල්ලා ආයෙනම් බොන්න බෑ කියලා මට හොරෙන් කිව්වා. මරු හේතු තුන. දැන් එතකොට මැනේජර් මහත්තයා මේ අර විනාඩි 20කින් පස්සේ ආයේ මැනේජර් මහත්තයලා බෑන්ඩ් එකට එකතු වුණානේ ඊට පස්සේ මොකද වුනේ? ජම්බු තමයි ඊට පස්සේ පත්තරවල විස්තර පොඩ. අර නියාලේසල් මහත්තයාගේ පත්තරවල විස්තරවල සින්දුව කිව්වා. නෑ බං ජම්බු තමයි පහුවෙනිදා පත්තරවල තඩි අකුරේ අපේ ෂෝ එක ගැන අපි ගැන ගියේ. ඒ මොනවද මැනේජර් මහත්තයා? කියලා වැඩක් නෑ බං අපිට සූර් වෙච්ච සූර්විල්ලට සින්දු පටලලා උඩ යට මාරු කරලා අග මුල මැද මාරු කරලා ගහන්න පටන් ගත්තා. උඹට කියන්න බං අර අනිල් භාරති මහත්තයාගේ සින්දුවක් තියෙන්නේ සීතල සඳ එළියේ ඔබ මාසොර තෙලියේ ඔය සින්දුව වරද්දගෙන අපි කපුගේ මහත්තයාගේ සීතල සඳ එළියේ පිපුණු දඟට තක්කට ඔය සින්දුව ගැහුවනේ මියුසික් එකේ. කියලා වැඩක් නෑ මිනිස්සු හූ කියලා අන්තිමේ කුණු බිත්තර ගහලා අපි ස්ටේජ් එකෙන් බස්සලා එළෙව්වේ. ආ දේසුගුත මැනේජර් මහත්තයා බොස්ට කිව්වේ මේ ලොක්කත් එක ගැටුමක් දාගෙන ඕගොල්ලෝ අයින් වුණා කියලානේ. ඒකත් මූට ඇහිලානේ. නෑ බෑ ඇත්තම කතාව කියනවා නම් අපි අයින් වුණා නෙමෙයි අපිව බෑන්ඩ් එකේ ලීඩර් නායක අයින් කරා. ජම්බු තමයි. මොකද මිනිහා තමයි අපේ ඉස්කෝලේ සංගීත සර්. හරි මිනිහට ආරංචි වෙලා අපි බීලා මෙතන වැඩේ වර්චස් කරගත්තා කියලා. කෙලින්ම අපි බෑන්ඩ් එකෙන් බෑන්ඩ් එක විතර නෙවෙයි බං ප්‍රින්සිපල්ට කියලා අපි ඉස්කෝලේට අයින් කරලා දැම්මා. ඩිස්පිස් ඉස්කෝල්. අල බොන්ජි කොස්පපඩන් තමයි නේ. මේ ෆයිල් එක. වේව පිස්සන්තය. බිස්කට් කුඩු ඒ මොනා බිහින්නේ ඒ බිස්කට් කුඩු යකෝ ඔක්ටෝපෑඩ් එක ගහන්නේ පිස්සු නටන්න එපා බිස්කට් කුඩු පිච්චිනගේ බාලේ ඉඳ හැංගි හොර මට මතකයි දවසක් දා විහිළු කරලා හිතට හොර මල් පිපුණා ආල නුරා අද මොකද හැංගි ඔබ වෙනස් වෙලා හිච්චිනගේ හිච්චිනගේ මැනේජර් මහත්තයට පිරිමි කටහඬයි ගෑනු කටහඬයි දෙකම නියමෙට කියන්න පුළුවන්. හැබැයි ගෑනු කටහඬ මරේ මරුවේ. මේ වනේ බං අද කාලේ දැන් ඔය දෙකෙන්ම ඩිස්ට්‍රිබියුටින් කරන්න පුළුවන් වෙන්න ඕන.
එතකොට තමයි ඉල්ලුම තියෙන්නේ. දැන් ඔය බලපංකෝ දැන් සංගීත සම්දර්ශන වල ඩුවට් එකක් කියනකොට දෙන්නටම ගෙවන්න සල්ලි නෑ සංවිධායකයන්ට. ඒ හින්දා ඉතින් ගෑනු කටහඬෙන් අපි කාන්තාව කියන සින්දුවත් ඒකෙම කියන්න උඩ දෙන්න දෙන්නෙක්ගේ එක්කෙනා කියන්න උඩ. දැන් ඒ වගේ තමයි ඒ කිව්වේ හොදේ. දැන් හොඳයි මේ කෝල් එකක් කියන උඹට මැනේජර් මහත්තයා. ආ යම්බු තමයි. අඩේ හෙඩ් ඔෆිස් එකෙන් බං මොන ඩිස්ත්‍රික්කින් එකක්ද දන්නේ. පොඩ්ඩක් බලන්න. හලෝ සර්. ඔව් සර්. ඔව්. මේ මේ සින්දුව හොඳයි වගේ නේ. කොහමද පේන්නේ? මෙපි මක් කියනා. ඔව් කියන්නේ. කොමා පැතු ඔබේ ආදරේ කොමා පැතු. ඔයාට පිස්සුද සංකල්පනා කොමා පැතු ආදරේ. ඒ වගේ දරුණු ලඩක් පතනවා ආදරයක්. මේ මොන පිටකාර ආදරයක්ද මේ? අනේ මේ කොමා පැතු ඔබේ ආදරේ කියන්නේ දරුණු ලෙඩේ ගැන නෙමෙයි මෙයා කියන්න ඕනේ. කොහෙද ඔබ මා පැතු ආදරේ. ඕක තමයි මේ වැරද්දලා කියන්නේ. අයියෝ මේ සින්දුව හොඳයි නේද අද මට කියන්න? හොඳයි හොඳයි. මේ අර ආදරණීය නේරංජනා සින්දුවෙත් එකම සින්දු කෑල්ලනේ එක දිගට කියවෙන්නේ. අන්න ඒ වගේ මේක හොඳයි. ආදරණීය නේරංජනා ආදරණීය සංකල්පනා ආදරණීය සංකල්පනා. මේ මම ඔයාව හැම්මත් තැන මේ කොහෙද හිටියේ මම දැනගත්ත ඉතින් මේ ලිඳ ළඟ සංගමයට සෙට් වෙලා ඇති කියලා. මේ කොහොමද ආගම හවස මේ බෙඩේට යන ඇඳුම් පැලඳුම් ඔක්කොම හරි නේද? ඔව් ඔව් සර් ඔක්කොම ලෑස්ති. සින්දුවත් හරි. මේ උනාට සර් ඉතින් මට කවදාහරි ලයිට් බැක් වගේ ගෲප් එකක් එක්ක තමයි සින් කරන්න ඕනේ. මට ඔය හුච්චක්කු බෑන්ඩ් එක සින් කළ වැඩක් නෑ සර්. ආ ලයිට් බැක් හරි හරි මම එක ලෑස්ති කරලා දෙන්න. අම්මු තමයි ලෑස්ති කරයි සර්. ඔක්කොම ඉවරයි. ඇටච් එකක් ඉවරයි. මිසි සින්දු කියලාත් ඉවරයි. අපි හූ කියලාත් ඉවරයි. සර් මේ දැන් කෝල් එකක් ආවා හෙඩ් ඔෆිස් එකෙන්. බෑන්ඩ් ලීඩර්ට හાર્ට් ඇටැක්ලු. මේ මක්විලාද? ඈ මක්විලාද? මේකනේ සර් වෙලා තියෙන්නේ. අර කැන්ඩි බීච් බෝයි බෑන්ඩ් එක ඉතාලි ටුවර් එකක් ගිහිල්ලා ඊයේ හවසේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ එනකොට නායකයා විතරයි ඇවිල්ලා තියෙන්නේ. කොටිම කියනවනේ අර ගිටාර් ටියුන් කරන එක මිනිහක් පැනලා. ඊට පස්සේ කැන්ඩි බීච් බෝයිස් නායකයා මොකද දන්නවා කරලා තියෙන්නේ? මිනිහාර හලාවත චිලව් ගෲප් එකේ නායකයා අර අනිත් සේරම සල්ලි දීලා සල්ලි වලට අරගෙන මේ පැත්තට. ඉතින් තනියම ෂෝ එකක් ගහන්න බෑනේ. අනිත් එක ඇටැක් ෂෝ එකක්. කොහොමද තනියෙන් ගහන්නේ? ඒ ගැන කල්පනාම කරලා අරුට හાર્ට් ඇටැක් ඇදලා සර්. සර් මෙන්න චයර්මන්ස SMS එකක් කියලා. මෙයා ගෲප් දෙකටම ඇටැක් ෂෝ එකට එන්න විදිහක් නැති නිසා මේ අපිට පුළුවන්ද කියලා අහලා තියෙනවා. ගෲප් දෙකකට බෙදලා ඇටැක් ෂෝ එකක් කරන්න සින්දු ගහලා. මේ මොකද දැන් මේ ඉඳන් ග්‍රවුන්ඩ් එකේ සෙනඟ පිරිලාලු. අයියෝ ෂෝ එක නෑ කිව්වොත් මෙතනින් මොකකින් මොකක් වෙයිද දන්නේ නෑ අනේ. අනේ ඒක තමයි දන්නවනේ මේ පැත්තේ හැටි. අනේ මිස්ටර් කලගිරි හේන මොන හරි දෙයක් කරන්නකෝ. මේ අපිට බැරිද බෑන්ඩ් එකක් විතර කියලා ගහන්න? චම්බු තමයි මොකෝ බැරි මොකෝ බැරි. හරි යන වැඩේ පටන් ගමු. මගේ කලේවිත් උකුලේ ගෲප් එකට එන කට්ටිය එන්න මේ පැත්තට. එතන ඔකට කලයක් කරන් මෙහෙම ඉන්න ඕනේ. කලකෙදී නටුම නෙමෙයි බං මේක මියුසිකල් බෑන්ඩ් එකක්. කලෙ මේ පැත්තට දැන් ප්‍රියානි ඔයා තමයි গিitar එක ගන්න ඕනේ. මොකද ඔයාගේ shape එක නිකන් গিitar එකක් වගේනේ. හරි গিitar එක ගන්නත් ලේකන බෑ. අයියෝ গিitar ගහන්න කිව්වා වයලින් ගහනවා. මෙහෙම නෙමෙයි ගහන්නේ. මෙහෙම නෑ සත්‍ය තුනේ. ඔයා තමයි ඕගන් ගහන්න ඕනේ. ජම්බු තමයි මවුත් ඕගන් නෙමෙයි බං ඕගන් මෙහෙම මෙහෙම දැන් ඔබ මොනවද ගහන්නේ සර් මම ගහනවා අර ඩිස් ගාලක ඒ යකෝ පෙරහැරක් නෙමෙයි කස ගහන්න උඹ ගහපන් ගව ගහලා පෙළපන් යකෝ හනුම දර පලනවා වගේ නෙමෙයි බං අර වැලි පිට ලසිත් වගේ ගහපන් කො මෙහෙම අත දිගට ඩිගිටිටි හරි දෙන්න දෙන්න හරි එවන මං ඔක්ටෝබර් හරි බිස්කට් කොඩ බිස්කට් කොඩ බිස්කට් කොඩ ජම්බු තමයි බිස්කට් නෙමෙයි අපිත් කුඩු වෙනවා බං දැන් කෝ අපිට නිත්‍ය ගායකෙක් නෑ නියාමක ගායකෙක් ගායකෙක් නෑ හරි ඉතින් ගායකෙක් නැත්නම් අපි ගායිකාවක් ගමු අන්න හරි මේ ඉන්නේ ගායිකාව නැත්තම් එන්නේ අපිට. Woo! Right. එහෙනම් අපි
අයියෝ බාධා කරනවානේ සර් එන්නකෝ පොඩ්ඩක් ඇටැක් එක තපිත් එක එන්නකෝ බහැලවත මොන ඇටැක්ද යකෝ තොපිත් එක්ක දැන් මටත් ඇටැක් යකෝ මට හાર્ට් ඇටැක් අපේ මහිමේ අපේ සියතේ පිපි ශ්‍රී ලංකේ මූර්ති කර්මයේ මහ ජන නියෝජිත දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.